ඒ බාර දීපු වගකීම ඉටු නොකරනම් රෝහිතලා එතන ඉන්නේ නැහැ. මම මගේ පක්ෂෙන් ඇහුවෙත් ඇයි අපිනම් අගමැති කරේ? ඇයි අපිනම් පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපති කලේ. එතුමා බාර දීපු විදිහට පෝලිං ටික නැති කළා ස්ථාවර භාවයක්. උස්ම ගන්න මිනිස්සුන්ට දුන්නා නම් ඇයි අපි ආපෞසරයක් මේ එලවගෙන යන වාහනේ ඔහු නම් රියදුරු ඔහු බස්සල වෙන කෙනෙක් නක් ගන්න හද. ඒක සුදුසු නෑ. ඒ නිසා තමයි මම මහින්ද මහත්තයා පපුවේ ඉන්න කෙනෙක්. ඒ නිසා අමාරුවෙන් හරි තීන්දුව ගත්තේ මේ රට මේ යන විදිහට තවත් ඉදිරියට ගිහිල්ලා ආර්ථික වශයෙන් නැගිටින්න පුළුවන් වෙන කාටවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි කියන එක තේරුම් ගත්ත නිසා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ වෙනුවෙන් අපි දිරිය දෙනවා. මම දැන් රාජිත මැතිතුමා එක්කත් කතා කරන් හිටියේ. මම ජාතික වශයෙන් මේ රැස්වීම ටික මෙහෙවන කෙනා හැටියට උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දවලින් 85%ක් රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. මෙහෙ ඔය ඔළු ගෙඩි වලට බය වෙන්න එපා. හැමදාම ජීවීපී එක 103 තියෙන කොටත් අර BCC ක්‍රීඩාංගනේ හැමදාම පුරවනවා. පෝස්ටරේ 103 තියෙන කොටත් හැම පෝකු කණුවකම වදිනවා. මතක තියාගන්න ජනතා විමුක්ති පෙරමුණට 100ක් නම් සමාජිකයෝ ඉන්නේ. රැස්වීමට 95%ක් එනවා. මේ මහේෂ් අද එන්න කිව්වම මේ පවුල එක්කෙනයි ඇවිල්ලා තියෙන්නේ. අපේ තියෙන්නේ 100ක් ඉන්නවා නම් රැස්වීමට 10යි එන්නේ. ඒ 190 ගෙදර හැබැයි 21 වෙනදාට අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගෑස් සිලින්ඩරේ ඉස්සරහ අපිට කතරේ ගහනවා අපේ ජනතාව. නිහඬ ඡන්ද ඔක්කොම රනිල් වික්‍රමසිංහ ගන්නවා. ඒ නිසා ඔබට තියෙන්නේ ඔබේ වගකීම ඉටු කරන්න. විශේෂයෙන්ම මහේෂ්ට නැවත වරක් සුබ පතනවා. ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් තරුණ නායකයෙක් හැටියට. ඒකට රායිසේනාරත් මැතිතුමාගේ ආශිර්වාදය ලැබෙනවා. මැතිනිගේ ආශිර්වාදය ලැබෙනවා. අපිත් දැන් අපිටත් පාටක් හොයාගන්න බැරුව ඉන්නේ. මං අද මේ කොළපාට ඇඳම රායිත මැතිතුමා මම බැලුවා මොකද මේ ගිය ගමන් අහන්නේම මොකද මේ වෙලා තියෙන්නේ කියලා. අපි පාටක් පක්ෂයක් නෙවෙයි දැන් අපිට තියෙන්නේ මාතෘභූමියේ ශ්‍රී ලාංකීය ජාතිය හැටියට මේ රට බේරගන්න.